ඉවා එලක්ට වච්ච ගුත්ත හනවා අන්‍යආගමික ශාස්තෘුවරයෙක් හෝශ්‍රාවකයෙක් සුගතියේ ගියා කියලා අන්‍යාගිමික ශස්තෘුවරෙක් හෝෂ්‍රාවකයෙක්. දුක නැසවා කියල කොතනවත් සඳහන්කර නොලිට ලුවා. නෑ වච්චේ. අන්‍යාගෙමික ශාස්තෘුවරයක් ශ්‍රාවකෙක් කවුරුවත් දුක නැසල දුක නැසල නෑ. ඒලකට හනවා අන්‍ය ආගමික ශාස්තෘුවරෙක් හෝෂ්‍රාවකෙක් සුගතියට ගියාත කියලා. ඒවෙලා එභාගිතුන් වහසේ බිලිතුරක් දෙනවා වච්ච මම දැන් මතක් කරනවා මෙතන් පටන් මහා කල්ප අනුව එකක් ආපසට වච්චකුත්තර කියනවා මම දැන් ආවර්ජනය කරනවා මෙතනින්දලා මහාකල්ප අනුව එකක් ආපස්සට ආංගි ආවර්ජනය කරනවා කියපු ගමන් වච්චකුත්තර කියනවා වච්චය මේ මහාකල්ප අනු එක පුරාවට එකම එක ක්‍රියාවාදී කර්මවාදී ශාස්තෘුවරයෙක් විතරක් සුගතිය ගිහිල්ලේවා කියලා. මහාකල්ප අනු එකක් ඇතුළේ අන්න ලබ්දික වූ ක්‍රියාවාදී කර්මවාදී එක් ශාස්තෘුවරයෙක් සුගතිය ගි හිල්ලතියෙනවා. ඒතුකො දැන් තේරයවාද සම්මාධදිට්ික වෙලා ඉපදිච්චකේවාටි නකවා. අපිත් ඔය විදිහට අන්න ලබ්දික වුණාන අපිට නිවනකුත් නෑ අපිට සුගතියකුත් නෑ මේ ජීවිතෙන් පස්සේම කදද හම්බ වෙන්නේ මෙයින් පස්සේ නිරයි හම්බවෙනවා සතරාපායවුරුම වන ආය කොයික්‍රමයකින් හරි මනුස වෙන අය සතරාපායවුරුමේවා. එහෙම නං කෞුද මේ අ්‍ය ලබ්දික සුගතියට ගියපු එක්ම ශාස්තරුවරයා සඳහන් කරනවා ඒ පුද්ගලයා අන්න ලබ්දික වුණාට පවුපින් දෙක පිළිගත්ත කියලා. අන්න්‍ය ලබ්දිකයි නමුත් කර්මයේ පිළිගන්නවා. මේ පව කරහම මෙහෙම දුක්මිනිිල්ල වෙනවා. මේ විදිහ දේවල් කර හම සුගතිය යනවා කියන එක පිළි අරගත්තා. යනට එය සම්මාධිට්ටිකද සම්මාධිට්ටිකනෑ. හැබැයි අද හොයල බලහම සම්මාධිට්ටික කියන අපි අතර කර්මය පිගන්නයි කොච්චර හිගද කියන රණාව හොයල බැලුවෝ වැඩි පිරිසක්කින්වා. කර්මයයි කර්මපලයයි පිළිගන්නේ පිළිගන්න නැකයි. අගේ නිසා. ඒ බොහොම අවාසනාවන්ගේ තැනකිතිේ. ආං ඒ නිසා තමයි. මේ දක්කිනා විභන්ගේ සඳහන් කලා කිය ලබි මුලිනුත් සඳහන් කළා එක දානයක් දුන්නහම. සෝවානාාරයන් වහන්සේට සකදාගාමි අනාගාමි අරිහත් පසේබුදු සම්මා සම්බුද්ධ කියන මහෝත්තම යනන් වහන්සේලාට දන්දුන්න හම විපාදන සීමාවවත් සීමාවත් හිතාගණඩ බෑ එහෙනක් විත්‍යා දෘෂ්ික අන්‍ය ලබ්දිික වෙක්ෂායේ. මේ තරන් ධනපති වෙලා තියන්නේෙත් මේ බුද්ධවාසනය නිසාම නිසාම තමයි අ්‍ය ශසනයක තියෙනවන පිනති හොඳ වචනය එ හැම හොඳ වචනයක්ම බුද්ධර්ගමී කළපෙන්වෙනවා හැම්ම හොඳ වචනයක්ම බුදුරජාණන් වහන්සේගේ වචනය භාග්‍යතු වහන්සගෙන් හොරකං කර ගත්ත වචන තියෙන්නේ ඒ කාරණවා පූරුවට පෙළගස්සලා තියෙන්නේ එක තැනක් පෙන්න්නට පුළුවන් මජුමනිකායේ මාගන්දී සූත්‍රයේ. භාගිතුන් හසසි මගන්දිය ්‍රහ්මණය ධර්ම දේශ කළ ඒ දේශනා අවසාන කරගෙන යනකොටේ භාගිතුන් වහසසි මාගන්දී බමුණට සඳහන් කළලා ආරෝග්‍ය පරමාලාබා නි්බානම් පරමංසුකා.ම කාරණා වහල මාගන්දිය කෑ ගහල හිනා වෙලා කියන ස්වාමීනී ඔය කාරණා විදදිියෝ බෝහන්සිත්ම මත්සා සමානයි කියල. මොන කාරණාවිදද බ්‍රහ්මණය. ආරෝග්‍ය පරමාලා බාණි බනම් පරමස්සකන් ස්වාමිනයෝකයි පොත්ලතියෙනවා. බුදුරජාන් වහස්සය හවා මාගන්දය මොකක්දෝක තේරු තේරුම දන්නේ. මාගන්දය ඔය පද දෙක විතරද තියනෙකෝ අනිත් පද දෙක ස්වාමීිණ ඒකත් නෑ ඔය දෙක විතරච්්‍යයෙන්. භාගිතු හ සඳහන් කලා මාගන්දිය. මේ අන්නත් තීරථක මහන බමුණෝ හය ටාන්දයවාගේ. බුදුජාන් වහස ගේ සාසන වවලින් මේ වචන හොකන් කර ලාරගන තියෙනවා. තේරු මදංගිත්නය සම්පූර්ණත්න කියලා. ඒ කරණාව ාගිතුන් වහසීට පස්සේ දිගින්දිගට පැහැදිි කරලා සඳහන් කරනවා මේ ලෝකේ අන්න්‍ය සාාසනයක තියෙනවනම් හොඳ වචනයක් එ හැම්ම වචනයක්ම භාගිතන් වොහසකිි කියලා. බුද්ධ ශාසනයක වචන කියල. ඊනගමද බාගිතුන් වහසේ කාරණාව පැහැදිලි කරන කොට නැවත සඳහන් කලා. මෙට මේ සාාසනය හැර සම්මාධිට්තිිකය වෙන කොහෙවත් පහල වෙන්නේ නෑ කියන කාරණාව. එහෙමනං මේ ශාසනය සම්මාධිට්තිිකය පහළ විච්ච තැන ඔබත් මමත් ඉන්ඩ භාගෙලබල තිබ්බ කියන කාරණාව තුළ භාගිතුන් වහන්සේ අපි ගැන කොයි තරඟ අපූරුවට දකිින් ැද.